සුරේෂ් අපි ඇත්තම ගත්තොත් ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා වර්තක පරාවර්තක කැඩඩැප්ටික් කියලා. වර්තක කියන දුරේෂ් වල බොහෝ සෙන් පාවිච්චි කරන්නේ කාච. කාච කියන්නේ අපි පොත් කියන ගත්තී අත් කාච තියෙන ඒ අත් කාච වල කාච ප්‍රයෝගික කරගෙන තමයි වර්තක දුරේෂ් නිෂ්පාදනය කරලා තියෙන්නේ. වර්තක දුරේෂ් ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. පූ දුරේෂ් සහ නෂ්ටස්ස දුරේෂ් කියලා. නෂ්ටස්ස දුරේෂ් කියන්නේ අපි වර්තක දුරේෂ් වල කාච ප්‍රයෝගික කරගෙන නිර්මාණය කරපු ඒ දුරේෂ් වලින් අහස නිර්මාණය කිරීම සඳහා ප්‍රයෝග කරගන්න ඕන. ඒවට කියන්නේ නෂ්ටස්ස දුරේෂ් කියලා. ඊට පස්සේ ඊළඟට භූ දුරේෂ් කියලා කියන්නේ අපි පෘථුවේම ඉඳන් අපේ වෙනත් භූගෝලීය ලක්ෂණයන් නිරීක්ෂණය කිරීමට යොදා ගන්න දුරේෂ් වර්තක දුරේෂ් වලට අපි කියන්නේ භූ දුරේෂ් කියලා. ඊළඟට තියෙන දුරේෂ් වර්ග තමයි පරාවර්තක දුරේෂ් කියන්නේ. පරාවර්තක දුරේෂ් කොටස් තුනක් තියෙනවා. කැසෙග්‍රේනියන්, ග්‍රෙගරියන් සහ නිව්ටෝනියම් කියලා. ඊළාට අවසාන දුරේක්ෂ වර්ගය තමයි කැටාඩැප්ටික් දුරේක්ෂ වර්ගය. කැටාඩැප්ටික් දුරේක්ෂ වර්ගයේ යොදා ගන්නවා කාච සහ දර්පණ යන දෙකම ප්‍රයෝගික කරගෙන තමයි කැටාඩැප්ටික් වර්ගයේ දුරේක්ෂ නිර්මාණය කරලා තින්නේ. මෙතන ඕගලන්ට තියෙන්නේ කැටාඩැප්ටික් වර්ගයේ දුරේක්ෂ වලින් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ස්මිත් කැසිග්‍රේන් සහ මැක්සිටෝ කැසිග්‍රේන් කියලා. මේ තියෙන්නේ මැක්සිටෝ කැසිග්‍රේන් වර්ගයේ දුරේක්ෂ මෙතන ඕගලන්ට දකින්න පුළුවන්. මේ දුරේක්ෂ ගත්තාම මෙතන මේ දුරේක්ෂ රඳවණයට අපි කියන්නේ ට්‍රයිපොඩ් එක කියලා. ඊළාට මේ දුරේක්ෂ රඳවණයත් එක්ක මෙතන තියෙන එකට අපි කියන්නේ අයිපීස් හෝල්ඩ් එක කියලා. ඒ අයිපීස් හෝල්ඩ් එක කියන්නේ උපනෙත් රඳවණේ සිංහලෙන් කිව්වොත් අපිට අවශ්‍ය වෙලාවට මෙතන නිරීක්ෂණය කිරීමට පහසු වෙන විදිහට උපනෙත් අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය විශාලනය කර ගැනීමට යොදා ගන්න අයිපීස් ප්‍රමාණය වෙනස් කිරීම සඳහා මේ අයිපීස් හෝල්ඩ් එක භාවිත කරනවා අවශ්‍ය අයිපීස් එක ලබා ගැනීම සඳහා. මෙතන ඊළාට අපි ටෙලස්කෝප්පය හසුරවන්න යොදා ගන්න ස්ථානයට අපි කියන්නේ මවුන්ට් එක කියලා. මවුන්ට් එක ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. ඇල්ටියසිමුත්, ඉක්වටෝරියල් සහ ඩොප්සෝනියම් කියලා. මෙතන තියෙන්නේ ඔයගලන්ට දකින්න පුළුවන් ඇල්ටියසිමුත් වර්ගයේ මවුන්ට් ඇස් හයිද ටෙලස්කෝප් එකක්. ඇල්ටියසිමුත් කියන්නේ අපේ අක්ෂාංශ දේශාංශ හරහා යන ඕනෑම මේ අක්ෂාංශ දේශාංශ හරහා යන විදියට තමයි මේ මවුන්ට් එක සාදලා තින්නේ. ඒකෙහිදී අක්ෂාංශ දේශාංශ හරහා යන ඕනෑම තරු රටාව තාරකා රාශිය නිරීක්ෂණය කිරීමට පහසු වෙන විදියට තමයි මේ ඇල්ටියසිමුත් වර්ගයේ මවුන්ට් ඇස් හයිද දුරේක්ෂ නිර්මාණය කරලා තින්නේ. මෙතන ගත්තොත් අපි මෙතන තමයි මේ උපනෙත් මේ රඳවන්නේ. මෙතන මේක තියෙනවා අපේ දුරේක්ෂයේ අපි නිරීක්ෂණය කිරීමේදී ස්ථානය ෆෝකස් කරාම පස්සේ ඒ ස්ථානයේ ෆයින් ඇඩ්ජස්ට්මන්ට් එකක් කිරීම සඳහා එතන ඇඩ්ජස්ට්මන්ට් එකක් තියෙනවා. මේ දුරේක්ෂය අපි ගත්තොත් මේ දුරේක්ෂය සාමාන්‍යයෙන් අපි භාවිතයට ගන්න රාත්‍රී හස නිරීක්ෂණය කිරීම සඳහායි. ඒත් මේ දුරේක්ෂය අපිට භාවිත කරන්න පුළුවන් දිවා හසේදී සූර්යයා නිරීක්ෂණය කිරීම සඳහා. ඒ සඳහා අපි මෙතනින් සෝලර් ෆිල්ටර්ස් කියලා ජාතියක් තියෙනවා. ඒව මෙතනින් සවිගල්ලා නිරීක්ෂණය කිරීමට යොදා ගන්න පුළුවන්. සෝලර් ෆිල්ටර්ස් යොදා ගැනීමෙන් අපිට පුළුවන් වෙනවා සූර්යයා නිරීක්ෂණය කිරීමේදී අහිතකර කිරණ සියල්ල පෙරලා ලබා ගන්න. මෙතන ඕගලන්ට බලන්න පුළුවන් පරිපත කොටසක් වගේ එකක් තියෙනවා. මේ ටෙලස්කෝප් එක අපිට මැනුවලි මෙන්ම ඔටෝමැටිකලි රිමෝට් එකකින් අසුරන්න පුළුවන් වෙනවා. මෙතන අපේ රිමෝට් කේබල් එක සවිගල්ලා මෙතනට අපිට අවශ්‍ය ස්ථානයට ඇඩ්ජස්ට් කර ගැනීම සඳහා ඔටෝමැටිකලි මේ දුරේක්ෂය පාවිච්චි කරන්න.